බලලා ඉන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා. ඊට පස්සේ අපි වැඩි විස්තර කතා කරමු. මේ ඔබ දකින්නේ SR-71 ගුවන් යානය ඉහළ අසේදී රීපෝලින් කරන අවස්ථාවක්ය. නමසිය 94දී කැලිෆෝනියාවේ සියරා නෙවාඩා කඳුකරයට ඉහලින් SR-71 ගුවන් යානය පළමු නියමු කුටිය පුහුණුකරුවෙක් සහ දෙවන නියමු කුටිය උපදේශකයා සඳහාය. ලොක්හිට් SR-71 බ්ලැක්බර්ඩ් යනු දිගුදුර උස් උන්නතාංශයක් සහිත මැක් ට්‍රී අභිභවායා හැකි ගුවන් යානා ඇමරිකානු ඇරෝස්පේස් සමාගම විසින් දියුණු කරන සහ නිෂ්පාදනය ලොක්හිඩ් සංස්ථාවේ වේ. එය මෙහෙයවනු ලැබුවේ එක්සත් ජනපද ගුවන් හමුදාව USF සහ නාසා ආයතනය විසිනි. මෙහි කාර්යභාරය උපාය මාර්ගික ඔත්තු බැලීමේ ගුවන් යානයක්, ජාතික සම්භවය එක්සත් ජනපදය, නිෂ්පාදක ලොක්හිඩ් ස්කූන් වර්ක්ස් අංශය, නිර්මාණකරු ක්ලැරන්ස් කෙලි ජොන්සන්. පළමු ගුවන් ගමන 1964 දෙසැම්බර් 22. 1998දී USF හමුදාවෙන්ද 1999දී නාසා ආයතනයෙන් විශ්‍රාමයයි. SR-71 හි හැඩය පදනම් වී ඇත්තේ අඩු කරන ලද රේඩාර් හලස්කඩකින් නිර්මාණය කරන ලද පළමු ගුවන් යානයෙන් එකක් වූ A12 හි හැඩය මතය. මෙය ඔත්තු බැලීමේ කාර්යභාරය සඳහා සංඥා බුද්ධි සංවේදක ගුවන් රේඩාර් සහ ඡායාරූප කැමරාවකින් සමන්විතය. SR-71 වඩා දිගු හා බර වූ අතර එමගින් වැඩි ඉන්ධන ප්‍රමාණයක් මෙන්ම ආසන දෙකේ නියමු කුටියක් තබා ගත හැකිය. මතුපිට සිට ගුවනට මිසයිල දියත් කිරීමක් අනාවරණය වුවහොත් සම්මත මගහැරීමේ ක්‍රියාවක්ද තිබේ. SR-71 ගුවන් යානා 32ක් නිෂ්පාදනය කරන ලදී. හදිසි අනතුරු වලින් 12ක් අහිමි වූ අතර සතුරාගේ ක්‍රියාවෙන් කිසිවක් අහිමි නොවිය. ආයතනය විසින් 1999දී SR-71 ගුවන් යානය විශ්‍රාම යාමත් සමගම SR-71 හි භූමිකාව UAV මිනිසුන් රහිත ගුවන් යානය SR-72 ලොක්හිඩ් මාටින් විසින් සංවර්ධනය කරමින් පවතින අතර එය 2025දී පියාසර කිරීමට නියමිතය. වේගවත්ම වාතයේ ගමන් කරන මිනිසුන් සහිත ගුවන් යානය ලෙස 1976දී පිහිටුවන ලද නිල ලෝක වාර්තාව SR-71 දිගටම පවත්වාගෙන යයි. මේ වගේ තවත් විස්තර ඔයාලට දැනගන්න ඕන නම් අපේ SL Aviation channel එක subscribe කරන්න. මේ වීඩියෝ එකත් like කරලා share කරන්න.